අලුත් ආණ්ඩුවක් නෙවෙයි එන්නේ, අලුත් ජනාධිපතිවරයෙක්. තියෙන ආණ්ඩුවම තමයි තියෙන්නේ. සහ මේක වෙනස් වෙන්න බෑ, මොකද මේ ආණ්ඩුවම තමයි එන්නේ. ඒ නිසා ඔක ප්‍රශ්නයක්ම නෑ. අපි ඉතින් කිව්වන මිනිස්සු ඉල්ලන, ජනතාව ඉල්ලන, දිනන ජනාධිපතිවරයෙක් තමයි එන්නේ. ඒ නිසාම තමයි මං කියන්නේ මේක ප්‍රශ්නයක්ම නෑ. මේ ප්‍රතිපත්තියම තමයි යන්නේ. මම මෙහෙම කියන්නම්කෝ, දැන් මේ සමීක්ෂණයයි කරන්නේ. සමීක්ෂණ කරන්නේ හොයන්න මොකක් හරි දෙයක් තියෙනවද, කරන්න පුළුවන්ද, සාර්ථක වෙයිද කියලානේ. ලංකාවේ කරලා තියෙන ඕනෙම සමීක්ෂණයක් බලන්නකෝ. ඒකේ ප්‍රතිඵල කොයි පැත්තටද එන්නේ කියලා බැලුවා නම් ඉතින් 2020 මොකද්ද වෙන්නේ කියලා ඕන කෙනෙකුට හොයාගන්න, දැනගන්න පුළුවන්. ඉතින් අපි මේ පාර ඉන්නේ, මේ රට එකම තැන තිබුණා ඇති, 48 ඉඳලා දියුණු වෙමින් පවතින රටක් කියලා කියන කතාවත් ඇති. දැන් මේක දියුණු රටක් කියන තැනට ගෙනියන්න ඩිජිටල් සමාජයක්, සයිබර් සමාජයක් තුළ එන අභියෝගවලට අලුතෙන් හිතන්න පුළුවන් තරුණ අදහස් තියෙන අලුත් වැඩපිළිවෙකට යන්න අපි සූදානම් වෙන්න ඕනේ. මම නියෝජනය කරන පක්ෂය හැම වෙලේම වෙනස් වෙන්න බය වෙලා නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඒ අඩිය ගත්තේ බයක් නැතුව. හරියෝ වැරදියෝ ඒ තීරණය ගත්තා. අපි වෙනස් වෙන්න ඕනේ. අපි හිතනවා, අපි හිතන හැටි අපි රීබ්‍රෑන්ඩ් වෙන්න ඕනේ. අලුතෙන් එන බලවේගවලට මුහුණ දෙන්න ඕනේ. අර පරණ වැඩවසම් ක්‍රමයේ, පරණ වලව් වල ඉන්න මිනිස්සු වගේ අපිට ඔතන ඉන්න බෑ කියලා මම හිතනවා. අලුත් තරුණ පරම්පරාවට අලුත් වැඩපිළිවෙලක් ඕනේ. මේ පරණ වයින් අලුත් බෝතල්වල දාලා එළියට මිනිස්සුන්ට පෙන්වුවට හරියන්නේ නැහැ. මෙතන හදවතින්ම වෙනස් වෙන්න ඕනේ. අපි එතන තමයි ඉන්නේ.